අදත් ඒ උතුම් වූ ධර්මානුශාසනාව ධර්ම සාකච්ඡාව ඔබට සමීප කරන ඉරිදා සිත්නෙත් අසපුව ආරම්භ කරන මොහොතේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා ශ්‍රී ඥානාධිප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක රාජකීය පණ්ඩිත පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේව අද දවස තුලදී තුන්වහන්සේ ඉතා වටිනා වූ දේශනාවක් ඔබට සමීප කරවාවි. ඒ වගේම විශේෂයෙන්ම වැඩසටහන ආරම්භ කරන මොහොතේ සිහිපත් කරන්නට ඕන දැන් අපි මේ සැප්තැම්බර් මාසයේ මැදට ඇවිල්ලා තිබෙන්නේ. සැප්තැම්බර් මාසයේ අගවන විට, ඒ කියන්නේ සැප්තැම්බර් 29 තව හරියටම සති දෙකක් ගෙවෙන තැන අපි සේරුවිල මංගල මහා සෑය පැවැත්වෙන මහා පින්කමට සෝදානම් වෙමින් සිටින්නේ. එක් පැත්තකින් බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන්නා වූ මහා ගෞරවනීය පින්කමක් ඔබට සහබන්ධ වෙන්න පුළුවන් අවස්ථාව උදා කර දෙන්න අපේ බලාපොරොත්තුව. අනෙක් පසින් ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට, විශේෂයෙන්ම පාසල් ළමුන්ට සහ ඒ පාසල් වලට විශේෂ වූ සත්කාර සේවා රාශියක් ක්‍රියාත්මක කරන්නට, ඒ වගේම 30 වසරක යුද්ධය නිසා මේ නැගෙනහිර පළාතේ ජනතාව බොහෝ සෙයින් පීඩාවට පත් වෙලා සිටියා. ඒ නිසා වෙන්ම දෙපා හිමි වුණු, ඒ වගේම නොඑක ආකාරයේ ජීවිතේ පසුබෑම් වලට ලක් වුණු ජනතාව ඉන්න ප්‍රදේශයක් ඒ ඇත්තන් වෙනුවෙනුත් විවිධ සත්කාර සේවා ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන. ඒ නිසා මෙය සැබවින්ම මහා අර්ථ සම්පන්න, මහා වටිනාකමක් ගෙන දෙන පුණ්‍ය කර්මයක් ලෙස සැප්තැම්බර් 29 වෙනිදා පැවැත්වෙන පින්කම අපට හඳුන්වා දෙන්නට පුළුවන්. අපි බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා අද ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් සැප්තැම්බර් 29 වෙනිදා පැවැත්වෙන සේරුවිල මංගල මහා සෑ වන්දනා පින්කම වෙනුවෙන් සූදානම් වෙන්නට කියලා. ඉතින් මේ ආරාධනාවත් සිදු කරමින් තමයි අද පළමු පැය තුළ ධර්මානුශාසනාව වෙතට යොමු වෙන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ අද බත්තරමුල්ල වික්‍රමසිංහපුර දෙවන පටුමග අංක 26-10 නිවසේ පදිංචි පියුමි වීරතුංග මහත්මිය සහ දනුක සල්වතුර මහත්මා විසින්. එයත්න්ගේ සියලු යහපත් අරමුණු සාක්ෂාත් වෙන්නට මේ ධර්ම දේශනාවෙන් උපදින කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම මේ භාග්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ ධර්මයෙන් යම් කොටසක් ඝෝෂණය කරන්නට මේ උතුම් අවස්ථාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හැමදෙනා වහන්සේට බොහොම නමස්කාර පූර්වක ගෞරවයෙන් ආරාධනා කරනවා ඉරිදා සිටනේ තසපුවේ ධර්මානුශාසනාව සිදු කරන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා සිටනේ තසපුව ඔබ සුපුරුදු බොහොම සද්ධාවෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න එකතු වෙන මොහොත. ඔබ හැම දිනාටමත් අද ධර්ම දේශනාවේ දායකත්වය දරන පියුමි වීරතුංග මහත්මිය, දනුක සල්වතුර මහත්මයතුළු ඒ පවුල හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්තුනේ, අපේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව එදා සර්වඥ ධාතුන් වහන්සේලා සමසේ ද්‍රෝණ 8කට බෙදලා දුන්නු වග ඔබ බොහෝ මේ ධාතු බෙදීම ධාතු විස්තර ගැන අහලා තියෙන දේශනාවල දන්නවා. ද්‍රෝණ බමුණ කියලා කියන්නේ එදා මේ රාජකීය රජදරුවන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ගුරුවරයා. ඒ නිසා ද්‍රෝණ බමුණට පුළුවන්කම ලැබුණා මේ ධාතුන් වහන්සේලා සමසේ බෙදලා දෙන්න. හැබැයි ඒ අතර ධාතුන් වහන්සේලා වෙනුවෙන් යුද්ධයක් පවා ඇති වෙන ලකුණු පහළ වුණා. ධර්මයේ සඳහන් වෙනවා බැරි වෙලාවත් ධාතුන් වහන්සේලා බෙදාගන්න එදා යුද්ධයක් ඇති වුණා නම් රජදරුව ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු අජාසත් රජුරෝ, ශාක්‍ය වංශිකයන්, කෝලිය වංශිකයන්,
රාමගාම නගරේ කෝලිය රජදරුවන් ඒ වගේම වේතදීපනුවර බ්‍රාහ්මණයෝ ලිච්ඡවීන් මේ අය කොච්චර යුද්ධයට දක්ෂ වුණත් ධාතුන් වහන්සේලා වෙනුවෙන් යුද්ධයක් ඇති වුණා නම් මල්ල රජදරුවන් කියනවා යුද්ධේ දිනන්නේ. ඒකට හේතුව හැටියට සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ. ධාතුන් වහන්සේලා වෙනුවෙන් පිරිනිවන් පාපු වෙලාවේ ඒ භූමියේ ධාතු වන්දනා කරන්න ආපු දෙවිවරු ඒ භූමියට රැස් වෙලා හිටපු දෙව් බබුන් මල්ල රජදරුවන්ට පක්ෂවයි කියනවා. එදා ඒ භූමියේ පිරිලා ඉතිරිලා හිටිය දෙවියන්. ඒ නිසා දෙවියන්ගේ පක්ෂපාතීත්වය දෙවියන්ගේ පැහැදීම තිබුණේ මල්ල රජදරුවන් ගැන. බැරි වෙලාවත් එදා ධාතුන් වහන්සේලා වෙනුවෙන් යුද්ධයක් ඇති වුණා නම් මල්ල රජදරුවන් ජය ගන්නා බව සඳහන් වෙන. නමුත් එහෙම යුද්ධයක් ඇති වෙන්න ඉඩ නොදී ද්‍රෝණ බමුණා මේ සියලු දෙනාම සමගි කෙරෙව්වා. ඒ සමගි කරවද්දී දැන් ඔවුන් කෑකෝ ගහනවා. ද්‍රෝණ බමුණා සියලු දෙනාට ඇසින් ද්‍රෝණ ගර්ජනාවක් කරා කියන කෑ ගහලා මේ හැමෝටම ඇහෙන්න තමන්ගේ හඬ අවදි කරා. දෙවනි වතාවේ ඊටත් වඩා හයියෙන් කෑ ගැහුවා. තුන්වෙනි වතාවේ මේ ද්‍රෝණ ගර්ජනාව තමයි ඔවුන්ට ඇහුනේ. ඒ වෙලාවේ කටහඬ අඳුරගෙන කල්පනා කරා මේ හඬ ඇහෙන්නේ අපේ ගුරුවරයාගේ නේද? අපේ ශිල්ප ශාස්ත්‍ර උගන්වන ගුරුවරයාගේ කටහඬ නේද? අන්න ඒ වෙලාවේ තමයි ඔවුන්නේ හඬට අවනත වෙන්නේ. එහෙම හඬට අවනත වෙලා ද්‍රෝණ බමුණට පුළුවන් වුණා මේ සියලු දෙනාම සමගි කරගන්න. සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතර උන්වහන්සේ ජීවමාන වැඩ සිටින්දිමයි කේශ ධාතුන් වහන්සේලා ලබලා දෙන්නේ. ඒ කේශ ධාතුන් වහන්සේලා ධර්මයේ හඳුන්වන්නේ ජීව ශාරීරික ධාතුන් වහන්සේලා හැටියට. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින්දි ලබා දෙන කේශ ධාතුන් වහන්සේලා නිසා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පෙර අභිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි උන්වහන්සේගේ දිගු කෙස් වැටියම මගුල් කඩුවෙන් කපලා අහසට වීසි කරේ. මේ දිගු කෙස් වැටියම අදත් දෙවියන්ගේ වන්දනාමාන ලැබමින් තවුතිසා දෙව්ලොව සිළුමිණි මහා සෑයේ තමයි වැඩ සිටින්නේ. එදා බෝසතාණන් වහන්සේ මගුල් කඩුවෙන් කෙස් වැටිය කපනවත් සමගම හිසේ ඉතිරි වෙලා තිබිච්ච ඒ සියලු කේශ ධාතුන් වහන්සේලා හිසේ ඉතිරි කියන්නේ උන්වහන්සේ කේශ ධාතුන් වහන්සේලා දෑඟුලක් හිසේ ඉතිරිව තියෙන ප්‍රමාණයටයි කියනවා මගුල් කඩුවෙන් කෙස් වැටිය කැපුවේ. දෑඟුලක් කියලා කියන්නේ අඟල් දෙකක ප්‍රමාණය. එතකොට අඟල් දෙකක වගේ ප්‍රමාණයක් හිසේ ඉතිරි වෙන ප්‍රමාණයට මගුල් කඩුවෙන් කෙස් වැටිය කපනවත් සමගම ඒ හිසේ ඉතිරි කේශ ධාතුන් වහන්සේලා කැරලි සහිත විදිහට දක්ෂිනාරුතව කරකැවිලා උන්වහන්සේගේ හිස මත මනාකොට පිහිටියා කියන අබිනීල බඹර හැටියට සඳහන් වෙනවා. අබිනීල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තද නිල් පාටයි, කළු පාට නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපි ලංකාවේ ගත්තොත් බොහෝ දෙනෙක්ගේ කෙස් කළු පාටයි. සමහර රටවල් වල ගත්තහම බොහෝ අයගේ නිකන් තඹ පාට, සුදු පාට, එක එක පාට තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තද නිල් පාටයි. නිල් පාට රශ්මියක් තමයි, නිල් පාට ආලෝකයක් තමයි කේශ ධාතුන් වහන්සේලාගෙන් විහිදෙන්නේ. එතකොට තද නිල් පාට අක් බඹර කියන්නේ කැරලි සහිතව කරකැවිලා තියෙන්නේ, දක්ෂිනාරුතව කරකැවිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි උන්වහන්සේගේ හිසේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේ එදා අනෝමා නදී අසලදී මගුල් කඩුවෙන් කෙස් වැටිය කපද්දී ඉතිරි කේශ ධාතුන් වහන්සේලා හිස මත මනාකොට පිහිටන්. එතනින් පස්සේ පිරිනිවන් පාන තෙක් කේශ ධාතුන් වහන්සේලා කොතනවත් බුදුරජාණන් වහන්සේගේ කෙස් වැඩිලා තිබුණා, අද කෙස් බෑවා, කෙස් ටික කැපුවා, හිස මුඩු කරා, එහෙම කොහෙවත් සඳහනක් නැහැ. ඒ අට කතාවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ කෙස් ආයමත් ඊට වඩා දෑඟුලක ප්‍රමාණයකට වඩා වැවීමක් සිද්ධ වුණේ නැහැ කියලා. ඒක බුද්ධ අදිෂ්ඨානය, බුදුවරුන්ට සාධාරණ කාරණයක්. එතකොට බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ හත්වෙනි සතියේ තමයි ඉස්සරලාම හිසබිරි මැදලා බුදු කෙනෙකුගේ කේශ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හිසපිරි මැදලා තපස්සු බල්ලුක කියන මිලඳ සොහොයුරන්ට කේශ ධාතු
අටමිටක් ලබා දෙනු. එක මිටක් නෙමේ. කේශධාතු අටමිටක්. ඒ කේශධාතු අටමිට රැගත් මේ තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරා නොයේක් ප්‍රදේශවල වෙළඳාම යන ගමන් ඔවුන් ලංකාවටත් පැමිණිය. ත්‍රීකුණාමල ආසන්නයේ පවතින ඒ ගිරි හඩු සෑය කේශධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයක් හැටියට බොහෝම ප්‍රකට පූජනීය ඉතිහාසගත චෛත්‍යයක්. ඒ වගේමයි පිංගතුනි අපි මේ මාසේ අවසානයේ සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුළ ඔබ කවුරුත් දන්නෝ මහා සෑ මහා පිංකමක් අපි සැලසුම් කරනු. මේ චෛත්‍ය රාජානන් වහන්සේ තුළත් කේශධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා. ඒ තැන්පත් වෙන්නේ නාගලෝකයේ තිබිලා තමයි මේ කේශධාතුන් වහන්සේලා අරගෙන එන්නේ. ජයසේන නාරජුට අයිති ඒ නාගලෝකයට ලැබිච්ච විස්තරේ සඳහන් වෙන්නේ තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන්ට ලබා දීපු ඒ කේශධාතුන් වහන්සේලාගෙම කොටසක් තමයි ජයසේන නාරජු නාලුවට අරගෙන යන්නේ. එදා මංගල මහා සෑය ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරන දවසේ මහරහතන් වහන්සේලා එකතු වෙලා එතන වැඩ හිටිය බොහෝම ඍද්ධි බල සම්පන්න මහරහතන් වහන්සේ නමකට පැවරුවා ඔබ නාගලෝකයට ගිහිල්ලා ජයසේන නාරජු සතුව පවතින කේශධාතුන් වහන්සේලා රැගෙන එන්න කියලා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය මත තැන්පත් කරා. පිංගතුනි සේරුවිල මංගල මහා චෛත්‍යයේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරද්දී බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේම රන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කරවල ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නලල් තලයේ මතයි ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරන්. ඒ වගේමයි අර නාගලෝකයේ ඉඳන් රැගෙන එන කේශධාතුන් වහන්සේලා විහාර මහා දේවියගේ අතින් ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂයේ මත තැන්පත් කරලා මේ රන් බුද්ධ ප්‍රතිමා වහන්සේ කේශධාතු තැන්පත් ලලාට ධාතුන් වහන්සේ තැන්පත් මේ රන් බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කළා තමයි අද සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ දා ඉදිකරේ. ඊළඟට පින්වතුනි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 9 වෙනි මාසේ මයංගණයට වැඩම කරපු ගමනේත් හිස පිරිමැදලා කේශධාතු මිටක් සුමන සමන් දෙවියන්ට ලබා දුන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි අවුරුද්දේ කැලණියට වැඩම කරපු ගමනේ ලංකාවේ බොහෝ පූජනීය ස්ථාන අපි අද සොළොස් මස් ස්ථාන හැටියට හඳුන්වන මේ උතුම් පුණ්‍ය භූමිවලටත් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා 500ක් මහරහතන් වහන්සේලා සමග. අනාගතයේ ලෝක පූජිත චෛත්‍ය දිවෙන දෙව්මිනිස් ලෝකයා මහා සෑයවල් ඉදි කරලා වන්දනා කරන ඒ පූජනීය පුණ්‍ය භූමි ගණනාවකට වැඩම කරලා උන්වහන්සේ හිස පිරි මැදලා කීප අවස්ථාවකම කේශධාතුන් වහන්සේලා ලබා දීපු විස්තර ඉතිහාසෙ සඳහන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින්දී හිස පිරිමැදලා ලබා දෙන මේ කේශධාතුන් වහන්සේලා ජීව ශාරීරික ධාතුන් වහන්සේලා හැටියටයි හඳුන්වන්නේ. ඊළඟට බුදු කෙනෙක්ගේ ජීවිතයේ වටිනාම වැදගත්ම ධාතුන් වහන්සේලා තමයි බුද්ධ අදිෂ්ඨානයේ මත බිඳී විසිරී යන ඒ ශාරීරික අස්ථි ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා. පිංගතුනි එදා ද්‍රෝණ බමුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ආදාහණය වෙලා අවසන් වෙනකොට හරීම ආශ්චර්යමත් ලෙස අවට තිබ්බ සල්ගස්වල අතු ඉබේම චිතකයේ දෙසට නැමෙනවා. කවුරුවත් මේ වතුර ගහලා චිතකේ ගිනි නිවුවා නෙමෙයි. අවට තිබ්බ සල්ගස්වල අතු චිතකයේ දෙසට නැමිලා පොළොවෙන් උරාගත් ජල දහරාවල් අතු වගින් චිතකයට විහිදුනා කියලා තමයි සඳහන් වෙන්නේ. වැස්ස වලාහක දෙවිවරු චිතකේට පමණක් වැසි ඇද හැලෙන්න සලස්සන මේ විදිහට චිතකේ ගිනි නිවිලා ගියාට පස්සේ හැබැයි රන් දෙන පිලිස්සිලා නැහැ. රන් දෙන ඒ විදිහටම පවතිනවා. ශ්‍රී දේහේ ආදාහණය වෙලා අවසానයි සඳුන් දරවලින් සකස් කරපු චිතකේ ඔක්කොම දැවිලා සඳුන් දරවල අලු තියෙනවා. හැබැයි දේහේ අලු නැහැ. ඔබ මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ කොහෙවත් අලු තියෙන විදිහක් නැහැ. දේශනාවෙම සඳහන් වෙනවා උන්වහන්සේගේ සම්මස් නහර සියල්ල දැවිලා පිලිස්සෙනවා අලුවත් දැලිවත් දූවිලි ටිකක්වත් නැතුව. ගෙතෙල් ටිකක් දැවිලා අවසන් වෙන්නේ යම්සේද රන් දෙන තුලේ සියල්ල අතුරුදහන් වෙලා යන. ඊළඟට කපු පුළුම් පටල 500කින් එතුවා. සිවුරු 500කින් එතුවා. කපු පුළුම් පටල 500ම දැවිලා පිලිස්සෙනවා
සිවුරු හාරසි අනු අටක් පමණයි දැවෙන්. සිවුරු දෙකක් ඉතිරි වෙන. බලන්න කොච්චර ආශ්චර්යක්ද කියලා. මහා ගිනිදැල් අතරින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහේ ආදාහනය වෙද්දි පළවෙනියටම උතන සිවුර ගිනිදැල් අතරි තිබුණත් දැවෙන්නේ බුද්ධ අධිෂ්ඨානය මත. 500 වෙනියට උදින්ම උතන සිවුර දැවෙන්නෙත් නෑ. මේ සිවුරු දෙකම ඉතිරි වෙනවා. සිවුරු 498 කුත් කපු පුළුම් පටල 500ක් දැවෙනවා. හැබැයි සිවුරු වලවත් කපු පුළුම් පටල වලවත් අලු නෑ. එහෙමනම් ඔබ මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහේ තැම්පත් රන් දෙන විවර කරද්දි රන් දෙන ඇතුලේ ඉතිරි වෙලා තියෙන සිවුරු දෙකක් විතරයි. ඒ සිවුරු දෙක අතරේ තිබුණේ අලු නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානෙන් බිඳිලා විසිරලා ගිය ධාතුන් වහන්සේලා පමණක් වෙන්වෙන්ව පැවතුණා අලු නෑ. ඒවා ඊටාම ක්‍රමානුකූල විදියට වෙන්වෙන්ව බුද්ධ අධිෂ්ඨානය මත වෙන වෙනම පවතින. හැබැයි ඒ අතරින් ධාතුන් වහන්සේලා දෙනමක් රන් දෙනෙන් කලින්ම ඉරිදිබල සම්පන්න මහරහතන් වහන්සේලා විසින් එළියට වැඩැම්මුවා. ඒ තමයි චිතකේ ගිනිදැල් අතරින් චිතකේ ඇතුළට ගියේ සරබූ කියන මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ, මේ බෙල්ල පිහිටි අස්ති ධාතුන් වහන්සේලා 7 උන්වහන්සේ චිතකේ ඇතුළෙන්ම තේජෝ කසිනේට සමවැදිලා ගිනිදැල් අතරින් ඇතුළට ගිහිල්ලා උන්වහන්සේගේ ශ්‍රී හස්තයට අරගෙන 500ක් භික්ෂූන් වහන්සේලා සමග අහසින්ම වැඩම කරන්නේ මේ ලංකා භූමියට. මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ තුල ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා නාග ලෝකේ නාග වර්ණ පාෂාණ ගෙනල්ලා මේ චෛත්‍ය තවත් විශාල කරලා බැඳලා ආපහු දඹදිවට වැඩියා කියලා සඳහන් වෙනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තවත් ඉර්ධි බල සම්පන්න භික්ෂුවක් තමයි කේම මහරහතන් වහන්සේ. උන්වහන්සේත් ගිනිදැල් අතරින්ම චිතකේ ඇතුළට යනවා. බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේව තමන්ගේ පුණ්‍යවන්ත අතින් අතට පිළි අරගෙන සුදු බුදුරැස් විහිදෙන වාම යටි දළදා වහන්සේ කලිංගු රට බ්‍රහ්මදක්ත රජුරුවන්ගේ අතට පත් කරා. එදා පරපුරෙන් පැවතිලා ආරක්ෂා වෙච්ච මේ දළදා වහන්සේ තමයි අද මේ ලංකා භූමියේ මුදුන් මල් කඩබඳුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දෙව්මිනිස් ලෝකයාගේ අප්‍රමාණ පුද පූජා ලබමින් වැඩ සිටින් ඒ උතුම් වාම යටි දළදා වහන්සේ. ඔන්නෝය ධාතුන් වහන්සේලා දෙනම විතරයි රන් දෙනේ ගිනිදැල් අතරින්ම ඉරුදි බල සම්පන්න රහතන් වහන්සේලා එළියට වඩම්මන්. දැන් පිංගතුනි ඔබ හිතන්න, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ආදාහනේ වෙනකොට එදා ඉරුදි බල සම්පන්න මහරහතන් වහන්සේලා ගිනිදැල් අතරින් චිතකයට ඇතුල් වෙලා උන්වහන්සේලාගේ පුණ්‍යවන්ත අතින් පිළිගත් ධාතුන් වහන්සේලා දෙනම මද වැඩ ඉන්නේ ලංකාවේ. ග්‍රීවා ධාතුන් වහන්සේත් වාම යටි දළදා වහන්සේ තුරුම වෙලා තියෙන මේ ලංකා භූමිය අපිට. ඊළඟට රන් දෙන ශ්‍රී දේහේ ආදාහනය වෙලා අවසන් වුණාට පස්සේ ධාතුන් වහන්සේලා සියල්ල සහිත රන් දෙන ඇතෙක් මත තැන්පත් කරලා නගරේ පංච තූර්යවාද සහිත පෙරහැරකින් මල් රජදරූ මේ රන් දෙන පිටින්ම නගරේ ප්‍රදක්ෂිනා කරන්නට යෙදුණා. ඔබ දන්නවා දළදා පෙරහැර ඔබ මතක් කරගත්. ධාතුන් වහන්සේලා තැන්පත් පෙරහැරක්. අද අපි එක සර්වඥ ධාතුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, කීප නමක් වෙන්න පුළුවන්. උතුම් ධාතුන් වහන්සේලා ඇතෙක් මත තැන්පත් කරලා කරඬුව තියාගෙන පෙරහැර යන්න. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ආදාහනේ වෙලා සියලුම ධාතුන් වහන්සේලා සහිතව ඩ්‍රෝන 8කින් යුක්ත සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා සහිත මුළු රන් දෙන පිටින්ම ඇතෙක් මත තැන්පත් කරලා පෙරහැරෙන් නගරේ ප්‍රදක්ෂිනා කරවන. අටුවාව එක තැනක සඳහන් වෙනවා මේ පෙරහැරේදා. එනකොට ඈතින් පෙරහැරේ හඬ ඇහෙනවා. මිනිස්සු මල් අරගෙන සාදුකාර දිදී පාරි මල් ලිහිමින් ධාතුන් වහන්සේලාට පුද පූජා පවත්වනවා. ඒ වෙලාවේ මේ හඬට එළියට බැහැලා බලනකොට බන්දුල මල්ලිකා, බන්දුල සෙම්පතියාගේ බිරිඳ ඒ වෙලේ කල්පනා කර, අනේ මට මේ සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් මේ රන් දෙනට පූජා කරගන්න වටිනා දෙයක්. ඒ වෙලාවේ මතක් වුණා තමන් ළඟ තිබිච්ච වටිනාම වස්තුව. ඔබ අහලා ඇති විසාකාවට තිබුණා 9 කෝටියක් වටින මේල පළඳනා. ඒ වගේමයි බන්දුල සෙම්පතියාගේ බිරිඳ බන්දුල මල්ලිකාවටත් තිබුණා කියනවා ඒ වගේම වටිනා මේල පළඳනා.
නමුත් ලිච්චවී නදිම් බන්දුල සෙම්පතියයි දරුව සියලු දෙනාම සමූල ගාතනයේ දරුව සියලු දෙනා මරණු ලිච්චවී වෛර බැඳගෙන දරුව සියලු දෙනාවයි ස්වාමියයි මරපු දවසේ එදා තමන්ගේ පළඳනාව ගලවලා තිබ්බා ආයි කවදාවත් මම මේක පළඳින්නේ නැහැ කියලා. මෙන්න මේ පළඳනාව මතක් වුණා. තමන් ළඟ තියෙන කෝටි ගාණක් වටින රන් පළඳනාව. ඉක්මනට ගිහිල්ලා ගත්තා. හැබැයි කාලයක් පළඳපු නැති මේ පළඳනාව ඒ වෙලාවේ දූවිලි වැදිලා. ඉක්මනට සුවඳ පැන් වලින් හෝදලා සඳුන් වතුරෙන් දෝවණේ කරලා. අර පෙරහැර එනකොට පළඳනාව අරගෙන ඇවිල්ලා ඉල්ලීමක් රණේ මට මගේ අතින්ම රන් දෙන්නට පළඳන් අවස්ථාව දෙන්න කියලා. මේ බන්දුල මල්ලිකාව තමන්ගේ මේල පළඳනාව රන් දෙන්නට පැලැන්දුවා කියලා සඳහන් වෙන අටුවාවල. මේ විදිහට තමයි එදා මේ පෙරහැරින් නගරේ ප්‍රදක්ෂිනා කරලා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානෙම බොහොම ලස්සන මණ්ඩපයක් හදලා තිබුණා ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න. මෙන්න මේ මණ්ඩපයට තමයි වඩම්ම ගෙනාවේ. මේ මණ්ඩපයේ මත රන් දෙන තැන්පත් කරලා දැන් රජවරු වටේ පිරිලා අර ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජවරු සියලු දෙනා සමගි කරලා තිබුණේ. දැන් හැමෝම බලාගෙන ඉන්නවා රන් දෙන විවර කරනකම්. ඩ්‍රෝන බමුණා තමයි රන් දෙන ඉස්සල්ලාම විවර කරේ. රන් දෙන විවර කරනකොට හරිම පුදුමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ සම්මස් නහර සියල්ල දැවිලා පිලිස්සිලා. කපපොළොම් පටල 500ත් සිවුරු 498කුත් දැවිලා. හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් කිසිම දෙයක් රන් දෙනේ ඉතිරි වෙලා නැහැ. සිවුරු දෙකක් අතරේ 13 වහන්සේලා පමණක් ඉතිරි වෙලා. රජදරුව හඬා වැළපෙන්න පටන් ගත්ත අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ඒ සම්බුදු සිරුර අනේ අදා පිට මේ ධාතුන් වහන්සේලා විතරයි දකින්න තියෙන්නේ කියලා රජවරු හඬා වැළපෙද්දි ඩ්‍රෝණ බමුණා කල්පනා කරා මේ වෙලාවේ මට ධාතුන් වහන්සේ නමක් දෙනමක් හොරෙන් හරි හංග ගන්න සුදුසු වෙලාව. මේ ප්‍රමාදේ දැකලා හිමීට රන් දෙනට අත දාලා සුදු මුදුරැස් විහිදෙන දළදා වහන්සේලා තුන් නමම අතින් ගත්තා. ඊට පෙර එක නමක් සතර දළදා වහන්සේලාගෙන් එක නමක් කේම මහරහතන් වහන්සේ ගිනි දැල් අතරින් එළියට අරගෙන තිබුණේ. රන් දෙනේ ඉතිරි වෙලා තිබුණේ තුන් නමයි. ඩ්‍රෝණ බමුණා තුන් නමම අතින් අරගෙන හිමීට ජටාවේ හංගගත්ත එක දළදා වහන්සේ නම දකුණු දළදා වහන්සේ නම. අනෙක් දළදා වහන්සේ ඉනේ හංගගත්ත වාම දළදා වහන්සේ උඩු දළදා වහන්සේ. අනෙක් දකුණු දළදා වහන්සේ සංගව ගන්න යනකොට වැටුණා වෙන්න පුළුවන් පාදයෙන් සංගව ගත්තා කියලා තියෙන. මොකද රජදරුවන්ට දැක්කොත් මේ හංගගත්ත සමහරලාට මැරුම් කන්න වෙන්නත් පුළුවන්. ඒ බයට පාදයෙන් සංගව ගන්නවා. නමුත් පින්වතුනි මේ වෙලාවේ කාට හොරින් ධාතුන් වහන්සේලා සංගව ගන්න උත්සාහ කරත් දස දහසක් ලෝක ධාතුල දෙව් බඹුන් අහසේ පිරිලා ඉතිරිලා මදාරාමල් ඉසිමින් සාදුකාර දිදී ධාතුන් වහන්සේලා අහසේ ඉඳන් වන්දනා කර කර හිටියේ. සක්‍ර දෙවියන් දැක්ක ඩ්‍රෝණ බමුණා ජටාවේ දකුණු දළදා වහන්සේ නමක් සංගවා ගත්තා. දෙවියන් කල්පනා කළ බැලුවා ඇත්තටම මේ බමුණා හංගගත්තට මේ බමුණාට මේ ධාතුන් වහන්සේට පුද පූජා කරන්න තරම් හැකියාවක් තියෙනවාද? හැකියාවක් නැහැ. දෙවියන් වුණ අපට සුදුසුයි. බුද්ධ අධිෂ්ඨානත් මෙනෙහි කළ බැලුවා. ඒ නිසා දෙවියන් යටතේ බොහෝ කාලයක් වැඳුම් පිදුම් පුද පූජා ලබන මේ දකුණු දළදා වහන්සේ සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවාගෙන අර ජටාවේ හංගගත් දළදා වහන්සේ කරඬුවෙන් පිළිගත්තා. දෙවිවරු සාදුකාර දිදී තවුතිසා දෙව්ලොවට ගිහිල්ලා සිළුමිණි මහා සෑයේ ඒ දකුණු දළදා වහන්සේ තැන්පත් කරා. ඒ වගේමයි ඩ්‍රෝණ බමුණා පාදයෙන් සංගවගත් දළදා කාට හොරෙන් දළදා හංගගත්තත් කවුරුත් නොදැනගෙන හිටියත් පොළොවෙන් මතුවෙලා හිටියා නාගලෝකේ නාගයන්. ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ආපු නාග පිරිස ඒ භූමියේ පිරිලා ඉතිරිලා මිනිස්සු අතර හිටියා නොපෙනෙන්. ජයසේන නාරජුට දැනුම් දුන්න නාගයන් මේ දළදා වහන්සේ පාදයෙන් සංගවගෙන ඉන්න දළදාව ගැන. ජයසේන නාරජු ඇතුළු නාග පිරිස ඩ්‍රෝණ බමුණටත් නොදැනෙන්න පොළොව ඇතුළෙන් ඇදගෙන නාගලෝකෙට අරගෙන යනවා ඒ දකුණු දළදා වහන්සේ තනදී. ඒ දකුණු දළදා වහන්සේ තමයි නාගලෝකේ බොහෝ කාලයක් වැඳුම් පිදුම් ලබලා අද පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ ඉන්නේ.
එදා ද්‍රෝණ බමුණ ධාතු බෙදන වෙලාවේ පාදයෙන් සංගවගත්තේ දකුණු දළදා වහන්සේ. ඊළඟට පින්වතුනි අර ඉනේ හංගගත් දළදා වහන්සේ ද්‍රෝණ බමුණට නැති වෙනවා. ගාන්ධර්ව ද්වේෂයෙන් ආපු තරුණෙක් දැක්කා. ඔහු දැකලා බමුණටත් හොරෙන් හිමීට ඒ දළදා වහන්සේ අරගෙන ගාන්ධර්වයට අරගෙන ගියා කියලා සමයි දේශනාවල සඳහන් වෙන්නේ. එදා ගාන්ධර්වේ හැටියට හඳුන්වලා තියෙන වර්තමානයේ අපි ඔය පකිස්තානි කියලා හඳුන්වන රට. මේ විදිහට තමයි සුදු බුදුරැස් විහිදෙන සතර දළදා වහන්සේලා බෙදිලා යන්නේ. ඊළඟට පින්වතුනි බුදුරජාන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. අකු ධාතුන් වහන්සේලා දෙනම. අනෙක් සියලුම ධාතුන් වහන්සේලා කුඩා 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 කොටස් වලට බිඳිලා බිඳිලා රන් දිනේ බිඳිලා තිබුණේ. මෙන්න මේ ධාතුන් වහන්සේලා සමසේ ද්‍රෝණ බමුණා කොටස් 8කට බෙදුවා. අර භාජනෙන් පුරවල දෙකක් එක ඩ්‍රෝණියේ බැගින් ඩ්‍රෝණ 8කට බෙදලා රජවරු 8 දිනෙකට සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දෙනවා. ওই විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ධාතු බෙදීම සිද්ධ වෙන්නේ. මේ ධාතුන් වහන්සේලා අරගෙන ගිය රජවරු ඒ ප්‍රදේශවල චෛත්‍ය 8ක් ඉදි කරනවා පිරිනිවන් පානවා සමගම. හැබැයි දැන් ද්‍රෝණ බමුණට ධාතුන් වහන්සේලා බෙදලා බලද්දි තමන් හංගගත්ත දළදා වහන්සේලා තුන් නමම නැහැ. අවසානයේ කල්පනා කරා කමක් නැහැ ධාතුන් වහන්සේලා බෙදපු මේ රන් නැලිය කොච්චරනම් පූජනීයද. බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා නේද මේ රන් නැලියෙන් බෙදුවේ. ඒ රන් නැලිය මට වටිනවා කියලා ද්‍රෝණ බමුණා රන් නැලිය අරගෙන ගිහිල්ලා චෛත්‍යයක් ඉදි කරනවා රන් නැලිය තැම්පත් කරලා තමන්ට පුළුවන් හැටියට. ඊළඟට ආව තවත් රජදරුවෝ පිරිසක් ඒ එනකොට ධාතුන් වහන්සේලා බෙදලා දීලා ඉවරයි. ඔවුන්ට ඉතිරි වුණේ අර සඳුන් දරස සෑයි අලු ටික විතරයි. ඔවුන් ඒ අලු ටික අරගෙන ගිහිල්ලා චෛත්‍යයක් ඉදි කරා කියලා සඳහන් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා සමගම චෛත්‍ය 10ක් ඉදි වුණා. ඩ්‍රෝණිය බැගින් ඩ්‍රෝණ 8කින් යුක්ත චෛත්‍ය 8කුත් රන් නැලිය තැම්පත් කළ එක චෛත්‍යකුත් අර අලු තැම්පත් කළා. අලු කියන්නේ බුදුරජාන් වහන්සේගේ දේහය අලු නෙමෙයි, දේහය අලු නෑ. ඒ ශ්‍රී දේහය ආදාහණය කරපු සඳුන් දරවල අලු තැම්පත් කළ චෛත්‍යකුත් හැටියට චෛත්‍ය 10ක් ඉදි වෙන. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3කට පස්සේ පළවෙනි ධර්ම සංගායනාව සිදු කරා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මාස 7ක් පුරාම 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මයේ මෙන්න විනේ මෙන්න බුද්ධ ශාසනය කියලා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ වචනය 84,000ක ධර්මස්කන්ධේම සංගායනා කරමින් ධර්ම සංගායනාව සිදු කරා. මේ ධර්ම සංගායනාව අවසානයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනාගතයේ දිහා බැලුවා. මේ ධාතුන් වහන්සේලාට අනාගතයේ අනතුරක් උපද්ද්‍රවයක් ඇති වෙයිද? මේ ධාතුන් වහන්සේලා බොහෝ කාලයක් ආරක්ෂා වෙලා පවතිනවද? බලද්දි දකිනවා තව නොබෝ කාලයක් යන තැන මිත්‍යා දෘෂ්ටික රජවරු දඹදිව බලවත් වෙනවා. මෙහෙර විහාර විනාශ කළා, කඩලා බිඳලා විනාශ කළා, ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය වලට හානි කරනවා. ඒ නිසා අවුරුදු 230 ගණනක් යනතේ මේ ධාතුන් වහන්සේලා කාටවත් හොයාගන්න බැරි ආරක්ෂිත තැනක ධාතු නිධානයක් කළ යුතුයි. මේ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව අවසන් වෙලා අජාසත් රජුරෝ තමයි ප්‍රථම ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දීපු එදා හිටපු සද්ධාවන්තම කෙනා. ආනන්තරි අකුසලයක් කරාට මොකද බුදුරජාණන් වහන්සේ ගැන අවසාන කාලේ පුදුමාකාර සද්ධාවෙන් කටයුතු කරපු රජ්ජුරු අජාසත් රජ්ජුරු. රජ්ජුරුවන්ට දැනුම් දුන රජතුමනි බෙදලා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝණ 8ෙන් රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලබා දීපු ඩ්‍රෝණිය ඇර අනෙක් ධාතුන් වහන්සේලා ඩ්‍රෝණ 7ම ආපසු අපි එකතු කරගත යුතුයි. අනාගතයේ ධාතුන් වහන්සේලාට අනතුරු කාලයක් උපද්ද්‍රව කාලයක් එනවා. ඒ නිසා පොළොව ඇතුලේ ආරක්ෂිත ධාතු නිධානයක් කළ යුතුයි. ඒ වෙලාවේ රජ්ජුරුවෝ කියන අනේ ස්වාමීනි ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ තව ඩිංගෙන් යුද්ධයක පැටලෙන්න වෙනවා. දැන් මං මේ බෙදපු ධාතුන් වහන්සේලා රජදරුවන්ගෙන් ඉල්ලන්න ගියොත් මා එක්ක යුද්ධ කරගනීවි. ධාතුන් වහන්සේලා ලබා ගැනීම ඔබ වහන්සේටම බාරයි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි
ඒ කියන ධාතු නිධානය ආරක්ෂිතව මම කරන්න. හැබැයි ධාතුන් වහන්සේලා රජදරුවන්ගෙන් ඉල්ලා ගැනීම ඔබ වහන්සේට බාරයි කිය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ රජදරුවන් දැනුවත් කරලා ඒ ඉදිකරපු චෛත්‍යවල ධාතුන් වහන්සේලා ඉතාම ස්වල්පයක් තිබෙන්න ඇරලා අර ඩ්‍රෝනේ බැගින් ඩ්‍රෝන හතක් ආපහු ඉල්ලගත්තා. ඩ්‍රෝන අටෙන් හතක් ආපහු ඉල්ලගත්තා. හැබැයි රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලබා දීපු ධාතු ඩ්‍රෝණිය ගත්තේ නැහැ. ඒ ධාතුන් වහන්සේලා ඩ්‍රෝණිය ගැන එදා අජාසත් රජුරු අහනවා, ඇයි ස්වාමීනි රාමගාම නගරේ ධාතුන් වහන්සේලා නොගන්නේ? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන රජතුමනි, ඔය ධාතුන් වහන්සේලා තැම්පත් චෛත්‍ය තව නොබෝ දිනකින්ම ගං යුර පිටින් කැටිලා ඔය කරඬුව ගඟ දිගේ පාවෙලා මහා සාගරයට යනවා. මහා සාගරයේදී නාගලෝකේ නාගයන් දැකලා නාගලෝකයට ඔය කරඬු අරගෙන යනවා. බොහෝ කාලයක් නාගලෝකේ වැඳුම් පිදුම් ලබලා ලංකා භූමියේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් කරවලා ඒ නාගලෝකේ පවතින ඩ්‍රෝණයක් ධාතුන් වහන්සේලා ලංකා භූමියට වඩම්මලා මහා සෑයක තැන්පත් කරනවා. ඒ ධාතුන් වහන්සේලා ඒ මහා සෑයේ බොහෝ කල් ආරක්ෂා වෙනවා. ඒ නිසා අපි අමුතුවෙන් ආරක්ෂා කරන්න උත්සාහ කළ යුතු නෑ කියෝ. ඒ ධාතුන් වහන්සේලා ඩ්‍රෝණය කොහොමත් ආරක්ෂා වෙලාමයි පවතින. ඒකත් බුද්ධ අධිෂ්ඨානය. රුවන්වැලි මහා සෑයට ලැබෙන ධාතුන් වහන්සේලා ඩ්‍රෝණය ඇරෙන්න අනෙක් සියලුම ධාතුන් වහන්සේලා ආපහු එකතු කරා. එකතු කරලා මේ ධාතු නිධානය කරපු හැටි හරීම ලස්සන විස්තරයක් ඉතිහාස පොත්වල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. රජගහ නුවර පිහිටි භූමියක් රජුරුව කිසිම කෙනෙකුට දැන් මේක රහසක් වශයෙන් කරන්. ඒ පලාතම රාජකීය ආරක්ෂාවල් දාලා මිනිස්සුන්ට ඇතුල් වෙන්න බැරි වෙන්න ප්‍රදේශෙම ආරක්ෂා කරා. ඉර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේ නමක් විශාල ගල් පර්වතයක් ඉර්ධියෙන් අතුරුදහන් කරවන. ඒ ගල් පර්වතයේ පිහිටි තැන පොළොව ඇතුළට හාරලා සම්පූර්ණයෙන්ම පොළොව ඇතුලේ බැඳලා චෛත්‍යයක් වගේ පොළොව ඇතුලේ තමයි චෛත්‍යයක් සකස් කරන්නේ. මේ චෛත්‍යයේ ගර්භය තුල කරඬු හතක් ඩ්‍රෝණිය බැගින් අර බෙදලා දීපු ධාතුන් වහන්සේලා කරඬු හතම තැම්පත් කරා. කරඬු හත තැම්පත් කරලා ඒ ගර්භය තුල රහතන් වහන්සේලා සුවඳ ගල්වල අදිෂ්ඨානයක් කරන අනාගතේ ධර්මාශෝක නම් රජ කෙනෙක් මේ ධාතු නිදානින් මේ ධාතුන් වහන්සේලා මතු කරලා අරගෙන 84,000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් කරලා ලෝකේ පුරාම ධාතුන් වහන්සේලා බෙදලා දෙමින් විහෙර විහාර ඉදි කරවන. එතෙක් මේ සුවඳ නොමැකේවා. රහතන් වහන්සේලා මල් පූජක අදිෂ්ඨානයක් කරා එතෙක් මේ මල් පර නොවේවා. මේ ධාතු ගර්භයේ හතර කොන පහන් දල්වල අදිෂ්ඨානයක් කරා මේ ධාතු නිදානින් මේ ධාතුන් වහන්සේලා එළියට මතු කරන ගන්න දිනේ වනතෙක් මේ පහන් නොනිමේවා කියලා අදිෂ්ඨාන පිහිටෙව. මේ විදිහට අදිෂ්ඨාන පිහිටවල ඩ්‍රෝණිය බැකින් ධාතුන් වහන්සේලා ඩ්‍රෝණ හත මේ ධාතු නිධානය තුළ නිදන් කරලා ඒ නිධානයේ දොර වහලා දොරේ සටහනක් තැබුවා අනාගතයේ ධර්මාශෝක නම් රජ කෙනෙක් මේ ධාතු නිධානයෙන් ධාතුන් වහන්සේලා ලබාගෙන 84,000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් කරලා ලෝකයේ පුරා බුද්ධ ශාසනය බබලවන වගයි කියලා. මේ සටහනත් දොරේ සටහන් කරලා දැන් මනුස්ස ලෝකයේ අයට පුළුවන් විදිහට චෛත්‍ය පොළොව ඇතුලේ ආරක්ෂා කරලා ඒ ගර්භයත් වැහුවා. හැබැයි වැහුවට මේ ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජුරවන්ට කියන රජතුමනි, ඔය ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ කියෝ. අනාගතී මිත්‍යා දෘෂ්ටික රජවරු මේ භූමිය හොයාගත්තෝ ඌවා විනාශ කරලා මේ චෛත්‍යත් විනාශ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා දෙවියන්ට ආරාධනා කරන්න කිව සුදුසු ආරක්ෂාවක් දිව්‍යමය ආරක්ෂාවක් මේ චෛත්‍යයට ඉහලින් මවන්. ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා ඇතුළු එදා රජ්ජුරු සියලු දෙනා දෙවියන්ට ආරාධනයක් කරා මේ ධාතු නිධානයේ ආරක්ෂාවක් හදන්. ඒ වෙලාවෙම දෙවියන් විශ්වකර්ම දෙවියන් ලවා මේ පොළොව ඇතුලේ සකස් කරපු චෛත්‍යයට ඉහළ මේ චෛත්‍යයේ කොත පිහිටි භූමියේ කොත ළඟින් එකම යන්ත්‍රයක් සකස් කරන එකම ඇණයකින් පිහිටි වටේට කඩු රැසක් කරකැවි කවි තියෙන ස්වයංක්‍රීයව කඩු
කැරගෙන යන්ත්‍රයක් මැව්ව කියනවා විශ්වකර්ම දෙවිය. මෙන්න මේ යන්ත්‍රයට තමයි ධර්මයේදා හැඳින්වේ වාල සංගටක යන්ත්‍රය කියල. ස්වයංක්‍රීයව කඩු කැරගෙන යන්ත්‍රය. දැන් මේ චෛත්‍ය අර පොළොව ඇතුලේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන හතම තැන්පත් කළ හදපු චෛත්‍යයේ කොත පිහිටි තැන තමයි වටේට කැරකින කඩු කරකෙන යන්ත්‍රය. මෙන්න මේ යන්ත්‍රයේ දෙවියන් මවනවා විශ්වකර්ම දෙවියන්. ඊට උඩින් තමයි ආවරණී යොදවලා ඉරුදි බල සම්පන්න රහතන් වහන්සේලා අතුරු දහන් කරපු ගල් පර්වතය ආයෙමත් එතන විශාල පර්වතයක් පිහිටෙව්වා කියන. දැන් කාටවත් හොයන්න බෑ. දැන් කෙනෙක් දකින්නේ විශාල ගලක් තියෙනවා කියලා විතරයි. මේ ගල ඇතුලේ තියෙන මේ ධාතුන් වහන්සේලා කාටවත් පේන්නේ නැහැ. පිංගතුනි පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ අවුරුදු 230 ගණනක් යනතෙක් පොළොව ඇතුලේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන හතක් මිත්‍යා දෘෂ්ටික රජවරුන්ගෙන් ආරක්ෂා කරේ ওই විදිහට 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා. එතකොට අපිට පේනවා එදත් අදත් කවදත් මේ ධාතුන් වහන්සේලාට හානි කරපු ධාතුන් වහන්සේලාට වෛර කරපු රජවරු ලෝකේ ඉඳලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටික රජවරු තුනුරුවන්ට හානි කරපු චෛත්‍ය විනාශ කරපු පෞකාර රජවරු එදත් හිටියා. අවුරුදු 200 ගානකට පස්සේ ධර්මාශෝක රජුරු ඔබ දන්නවා චණ්ඩාශෝක ධර්මාශෝක කෙනෙක් බවට පත් වුණා. පුංචි නීග්‍රෝධ කියන මහරහතන් වහන්සේගෙන් ධම්මපදයේ අප්පමාද වර්ගයෙන් බණහල තමයි තෙරුවන් සරණ පිහිටි. මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේව තමයි ඇසුරු කරේ. මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේගෙන් දවසක් අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චරක්ද? රජතුමනි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ 84 දහසක ධර්මස්කන්ධයක් තියෙනවා කිය. රජ්ජුරෝ සාදුකාර දීලා කියනවා ස්වාමීනි එහෙමනම් මම මේ දඹදිව යොදුණක් යොදුණක් පාසා 84,000 විහෙර විහාර ඉදි කරනවා කියෝ. ඒ කීව වගේම රජ්ජුරෝ තමන්ගේ රාජ්‍ය බලය ඒ වෙනකොට අධිරාජ්‍ය ධර්මාශෝක අධිරාජ්‍ය මුළු දඹදිව තලයේම යොදුණක් යොදුණක් පාසා තමන්ගේ රාජ්‍ය බලය යොදවලා විහෙර විහාර 84,000ක් ඉදි කරා. ඉදි කළ මේ සියලු විහෙර විහාර එකම වෙසක් පුන් පොහෝ දවසක සංඝ සතු කළ පූජා කරන්න තමයි කටයුතු සූදානම් කරේ. දැන් කටයුතු සූදානම් කළ සියල්ල සම්පූර්ණයි. එදා මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේ මුණ ගැහිලා ධර්මාශෝක රජුරෝ කියනවා ස්වාමීනි විහෙර විහාර 84,000ම කටයුතු දැන් සම්පූර්ණයි. ලබන වෙසක් පුන් පොහෝ දවසේ සියලු විහෙර විහාර ධාතු තැන්පත් කරලා එකම දවසක සංඝ සතු කළ පූජා කරන්නයි කටයුතු සූදානම්. මේ චෛත්‍ය වලට ඒ විහෙර විහාර වලට ධාතුන් වහන්සේලා අවශ්‍යයි. ස්වාමීනි ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ කොහෙද කියලා ඇහුවා. ඒ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා රැස් කරා. රැස් කළ උන්වහන්සේලා සාකච්ඡා කළ අතීතේ ධාතු නිධානය ගැන උන්වහන්සේලා 이르දියෙන් දකින්න දැකලා රජුරුවෝ රාජකීය ශිල්පීන් රාජකීය පිරිසත් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවර ඒ ධාතු නිදන් කරපු භූමියට වාල සංගටක භූමියට එදා මහරහතන් වහන්සේලා විශාල පිරිසක් සමග වැඩම කරා. ඒ වඩින කොටත් විශාල ගල් පර්වතයක් එතන තියෙන්නේ. උන්වහන්සේලා 이르දීන් අදිෂ්ඨාන කළ ඒ ගල් පර්වතය එතනින් ඉවත් කරා. කිව්වා රජතුමනි මෙන්න මෙතන හාරන්න කියලා. ඒ ගල් පර්වතයේ පිහිටි තැන පොළොව හාරගෙන යනකොට හරිම පුදුමයි පොළොව ඇතුලේ චෛත්‍ය මතුවෙනු. පොළොව ඇතුලේ විශාල චෛත්‍යයක් කරවල. හැබැයි චෛත්‍යයට ලං වෙන්නවත් බෑ. චෛත්‍යයේ කොත මුදුනේ කරකැවෙනවා යන්ත්‍රයක්. වටේට ස්වයංක්‍රීයව කඩු කැරකි කැරකි තියෙන යන්ත්‍රයක් තියෙනවා. රජ්ජුරුව එදා හිටපු දක්ෂතම රජ්ජුරුවන්ගේ දක්ෂතම ශිල්පීන්ව යෙදෙව්වා මේ යන්ත්‍රයේ ක්‍රියාවිරහිත කරන්න. ඔවුන් කිසි කෙනෙකුට ලං වෙන්නවත් බෑ. අවසානයේ තමන්ගේ ශිල්පීන් යොදවලා බැරි තැන රජ්ජුරුව මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේ වැඩ හිටිය තැනට ඇවිල්ලා වන්දනා කළහු. අනේ ස්වාමීනි මේ ධාතු නිධානෙන් ධාතුන් වහන්සේලා ගන්නෙ කොහොමද? අර යන්ත්‍රය කැරකෙනු. ඒ යන්ත්‍රය නවත්තන්න පුළුවන් జగතෙක් නෑ කියෝ. එතකොට උන්වහන්සේ දිවසින් අදිෂ්ඨාන කළ බලලා කියනවා රජතුමනි ඔය මිනිස්යන් කරවපු යන්ත්‍රයක් නෙමෙයි. ඕක දෙවියන්ගේ ආරක්ෂාවක්. ඔය යන්ත්‍රයේ ක්‍රියා විරහිත කළ හැක්කේ දෙවියන් තමයි. ඒ නිසා අපි දෙවියන්ට ආරාධනා කළ දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න කියනවා.
ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා ඉදිරියේ ධර්මාශෝක රජුරෝ දෙවියන්ට ආරාධනා කළ මේ යන්ත්‍රයේ ක්‍රියා විරහිත කරවලා ධාතුන් වහන්සේලා ලබා ගන්න උපකාර කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරා. ටික වෙලාවකින් දුන්නක් අරගෙන පොඩි ළමයෙක් වැද්දෙක් වගේ සාමාන්‍ය පොඩි කොල්ලෙක් කැලේ පැත්තේ මතුවෙලා ඇවිල්ලා කිව්වා මට පුළුවන් කියලා. රජ්ජුරුව බැලුවා මෙච්චර දක්ෂ ශිල්පීන් ඉන්නේ නැද්දි මේ කොල්ල කවුද මේ කවුද කියලා රජ්ජුරුව ගණන් ගත්තේ නැහැ. බැලින්නම් මේ දරුවා ඊතලයක් අරගෙන ඈත ඉඳන් අර යන්ත්‍රයට විද්දා විදිනවා සමගම යන්ත්‍රයේ ක්‍රියා විරහිත වුණා. රජ්ජුරුව හැරිලා බලනකොටම විදපු කෙනා අතුරු දහන් වෙලා ගියා. ওই විදිහට තමයි යන්ත්‍රයේ ක්‍රියා විරහිත වෙන්නේ. දේවතාවෙක් විශ් වලාගෙන ඇවිල්ලා යන්ත්‍රයේ ක්‍රියා විරහිත කරලා යන. ඊට පස්සේ තමයි එතනින් පහළට හාරගෙන ගිහිල්ලා පහළට බැහැලා චෛත්‍යයේ ගර්භයට ඇතුල් වෙනකොට මේ ගර්භයේ දොරේ සටහනක් දකිනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදේශ මත රන් පත්තීරුවක සටහනක් තියලා එදා අජාසත් රජුරු අනාගතයේ ධර්මාශෝක නම් රජ කෙනෙක් පහළ වෙලා 84 දහසක් විහෙර විහාර ඉදි කරලා මේ ධාතු නිධානෙන් ධාතුන් වහන්සේලා තැම්පත් කරලා ලොව පුරාම ධර්ම ප්‍රචාරය කරමින් බුද්ධ ශාසනය බබලවන වගයි කියලා. මේ පත්තිරුවේ තියෙන සටහන දැකලා ධර්මාශෝක රජුරවන්ට පුදුමාකාර සතුටක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටියේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනේ මං ගැන දැකලානේ. මං වගේ රජ කෙනෙක් අනාගතයේ පහළ වෙලා වෙහෙර විහාර ඉදි කරලා බුද්ධ ශාසනය බබලවනවා කියලා නේද මේ සටහනේ තියෙන්නේ. එදා ධාතු ගර්භය විවෘත කරනකොට අර ධාතු නිධානේ ධාතුන් වහන්සේලා තැම්පත් කරඬු හතක් තියෙනවා. ඉර්ධි බල සම්පන්න රහතන් වහන්සේලා දල්වපු පහන් ඒ වෙනකොටත් දැල් වෙනවා ධාතු ගර්භයේ තුල. ඒ වෙනකොටත් මල් පරවිලා නැහැ. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානෙන් මල් පර නොවේවා කියලා පිළිහිටපු අදිෂ්ඨාන ඒ වෙනකොටත් බලවත්. ධාතු ගර්භයේ පුරාම අතුරුපු සුවඳ ඒ වෙනකොටවත් සුවඳවත් වෙනවා. හැබැයි රජ්ජුරුවන්ට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. රජතුමා මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ධාතු ගර්භේ පවතින්නේ ඩ්‍රෝන 7යි කරඬු 7යි කෝ රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝනේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ක් තිබ්බා කියලා නේද අහලා තියෙන්නේ. එතකොට රජුරවන්ට මොග්ගලී පුතතිස මහරහතන් වහන්සේ කියනවා රජදරුවනි මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝනිය දැන් පවතින්නේ නාගලෝකේ නාගයන් වැඳුම් පිදුම් ලබන අනාගතයේ ලංකා භූමියේ දුටු ගැමුණු නම් රජ කෙනෙක් පහළ වෙලා මහා සෑයක් කරවලා ඔය නාගලෝකේ පවතින ධාතුන් වහන්සේලා ඩ්‍රෝණියම නාගලෝකෙන් ගෙනල්ලා ඒ චෛත්‍යයේ තැම්පත් කරනවා. ඒ ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානය මත ආරක්ෂා වෙනවා. අමුතුවෙන් ආරක්ෂා කරන්න උත්සාහ කර යුතු නෑ කියෝ. එදා ඔන්න ඔතනින් තමයි ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 7ක් මතු කරලා අරගෙන 84 දහසක් විහෙර විහාරවල ධාතුන් වහන්සේලා තැන්පත් කරා. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සුමන සාමණේරයන් වහන්සේව පිටත් කරා ඔබ දඹදිවට යන්න. ධර්මාශෝක රජුරුව ළඟ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා පවතින. අර ධාතු නිදාණින් ගත්ත උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දානීය වළඳපු පාත්‍රා ධාතුන් වහන්සේත් ධර්මාශෝක රජුරුව ළඟ පවතින. මේ පාත්‍රා ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා ඉල්ල ගන්න කියෝ. ඒ වගේම ඔබ දෙව්ලොවට ගිහිල්ලා සක්‍ර දෙවියන්ගෙන් ඉල්ල ගන්න සිළුමිණි මහා සෑයේ දකුණු දළදා වහන්සේත් දකුණු අකු ධාතුන් වහන්සේත් වැඩ ඉන්න. දකුණු දළදා වහන්සේ දෙවියන්ට වන්දනා කරන සිළුමිණි සෑයේම වැඩ සිටියේ දකුණු අකු ධාතුන් වහන්සේ ඉල්ලගෙන ඉන්න කියෝ. ඔය විදිහට සුමන සාමණේරයන් වහන්සේව පිටත් කරා. සුමන සාමණේර මහරහතන් වහන්සේ බොහෝම ඍද්ධි බල සම්පන්නයි. උන්වහන්සේ සක්‍ර දෙවියන්ගෙන් දකුණු අකු ධාතුන් වහන්සේ ඉල්ලගෙන අහසින්ම දඹදිවට වැඩම කළා. ධර්මාශෝක රජුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ දානීය වළඳපු පාත්‍රා ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා ඉල්ලගෙන අහසින්ම ඇවිල්ලා තමයි එදා ඒ දකුණු අකු ධාතුන් වහන්සේ තැම්පත් කළලයි අනුරාධපුර ථූපාරාම චෛත්‍යයේදී වෙන්නේ. ඒ වගේම අර දඹදිවින් ධර්මාශෝක රජුරුවන්ගෙන් ඉල්ලගෙන ආපු ධාතු සහිත පාත්‍රය මිහින්තලේ තැම්පත් කරලා
එදා ලංකා භූමිය පුරාම ප්‍රාදේශීය රජවරු ප්‍රාදේශීය පාලකවරු රැස් කරලා ඒ ඒ ලංකා භූමියේ යොදුනක් යොදුනක් පාසා චෛත්‍ය ඉදි කරවලා ඒ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. පින්වතුනි ওই විදිහටයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ බුද්ධ අදිෂ්ඨානයේ මත බිඳිලා බිඳිලා ගිය ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා බිඳිලා ආරක්ෂා වෙලා ඒ ඒ චෛත්‍යවල තැන්පත් වෙලා රජදරුවන්ගේ පරම්පරාවෙන් මහරහතන් වහන්සේලාගේ අනුශාසකත්වයේ මත චෛත්‍ය ඉදිවීමෙන් ආරක්ෂා වෙලා ආවේ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදලා දෙන වෙලාවේ රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් ලැබුණා, ශාක්‍ය වංශිකයන්ට ඩ්‍රෝනයක් ලැබුණා, කපිලවස්තුපුර ශාක්‍ය වංශිකයන්ට, වේතදීප නුවර බ්‍රාහ්මණයන්ට ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් ලැබුණා, ඒ වගේමයි ලිච්ඡවී රජදරුවන්ට ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් ලැබුණා, අජාසත් රජුරුවන්ට ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් ලැබුණා. ඔය අතර මල්ල රජදරුවන්ට ලැබෙනච්ච ධාතුන් වහන්සේලා කොටසට මොකද මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානෙනි පිරිනිවන් පෑවේ. ලලාට ධාතුන් වහන්සේ ලැබුණෙත් මල්ල රජදරුවන්ගේ ධාතුන් වහන්සේලා කොටසටමයි. හැබැයි ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරිපත් වුණා. උන්වහන්සේ ඉදිරිපත් වෙලා කියනවා මල්ල රජදරුවනි ලලාට ධාතුන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලේ මෙවැනි ප්‍රකාශයක් කරා. මාගේ ලලාට ධාතුන් වහන්සේ ලංකා භූමියේ මහවැලි නම් ගඟක් අසබඩ සීරු නම් නුවරක වරාහ නමින් හඳුන්වන විල් තෙරක් අසල කහවන්තිස්ස නම් රජ කෙනෙක් මහා සෑයක් කරවල රන් බුද්ධ ප්‍රතිමාවක නලල් තලයේ මත ඒ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරවනවා කියලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දේශනා කළ තිබිලා තියෙනවා. මේ කාරණේ මල් රජදරුවන්ට දැනුම් දීලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ඉල්ලගන්න. ඉල්ලගෙන උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරා පහක් පරම්පරාවෙන් පරම්පරාවට ඒ උතුම් රහතන් වහන්සේලාගේ අතින් ආරක්ෂා වෙවි ඇවිල්ලා තමයි ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ ලංකා භූමියට ලැබෙන්නේ. පින්වතුනි ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ ලංකා භූමියට ලැබෙන හැටි ලංකා භූමිය තුල මහා අසිරිමත් පෙළහර පාපු විස්තර ධර්මයේ සඳහන් වෙනවා. ඉතිහාසයේ සඳහන් වෙනවා. ලංකා භූමියේ හැම පසළොස්වක පෝය දවසකටම ඒ වගේ මාසේ පෝය දවසට ලලාට ධාතුන් වහන්සේගෙන් සවණක් ගන බුද්ධ රශ්මි ධාරාවන් ලංකා භූමිය පුරාම විහිදුනා කියලා ඉතිහාස සඳහන් වෙනවා. ඒ නිසා මේ ලලාට ධාතුන් වහන්සේ කියන්නේ බුදුරැස් විහිදිච්ච බුද්ධ රශ්මි ධාරා විහිදිච්ච පූජනීය ධාතුන් වහන්සේ නමක් හැටියටයි ඉතිහාස පොත් ගණනාවක ලලාට ධාතුන් වහන්සේගේ ඉතිහාසය ගැන සඳහන් වෙන්නේ. මොකද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පවරණ ශිෂ්‍ය මහරහතන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ අහසින් අරගෙන ගිහිල්ලා විශාලා මහනුවර කූටාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධකුටි බුද්ධාසනයේ මත බුදුහාඳුරු වැඩ ඉන්නා වගේ තැම්පත් කරද්දිම සවණක් ගන බුද්ධ රශ්මි දහරා විහිදෙනවා. උන්වහන්සේ පිරිනිවන් පාන තෙක්ම ඒ කූටාගාර ශාලාවේ ගන්ධ කුටියේ තැම්පත් කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවාසේ වැඳුම් පිදුම් ලබනවා. උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ උන්වහන්සේගේ ශිෂ්‍ය මහරහතන් වහන්සේට පවරනවා. උන්වහන්සේ ලලාට ධාතුන් වහන්සේ අරගෙන අහසීම වැඩම කරන්නේ සවත් නුර ජේතවනාරාමේ ගන්ධ කුටියේ තැන්පත් කරන්. ඒ ගන්ධ කුටියේදී බුද්ධ රශ්මි විහිදෙනවා. ඊළඟට එතනින් බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනා කරපු ඉසිපතන මිගදායි මූල ගන්ධ කුටි විහාරෙට, ඊළඟට එතනින් ഘോഷිතාරාමයට, මේ වගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ප්‍රධාන පූජනීය පුණ්‍ය භූමිවල ගන්ධ කුටියේ බුදුහාමුදුරුවෝ වැඩ සිටිය තැන බුද්ධාසන මතම තැන්පත් කරගෙන ශිෂ්‍ය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවල් පහක් පිළිවෙලින් පිරිනිවන් පාන තෙක්ම ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරන්ට උපස්ථාන කරේ යම්සේද ඒ විදිහට ලලාට ධාතුන් වහන්සේට මහරහතන් වහන්සේලා එප උපස්ථාන කර කර ආරක්ෂා කරගෙන පැමිණලා තියෙනවා. ඒ නිසා පින්වතුනේ අද වෙනකොට අපි බොහෝම පූජනීයයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වුණා. උන්වහන්සේ දඹදිව වැඩ සිටියා. දඹදිව තලයේ පිරිනිවන් පෑවා. හැබැයි අද වෙනකොට
ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා විශාලම ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ ධාතු මන්දිරයක් වගේ පිහිටි මේ ලංකා භූමියට. අපට මොන ප්‍රශ්න තිබුණත්, මොන ගැටලු තිබුණත්, මොන වගේ රටේ ප්‍රශ්න ඇති වුණත් අපිට ලෝකේ වටිනාම දේ අපි සතුව තියෙනවා. ඒ උත්තම ධාතුන් වහන්සේලා මේ ලංකා භූමියේ වැඩ සිටිනවා. සතර දළදා වහන්සේගෙන් දළදා වහන්සේලා දෙනමක්ම මේ ලංකා භූමියේ වැඩ සිටිනවා. ඒ වගේම අකුධාතුන් වහන්සේලා දෙනමගෙන් දකුණු අකුධාතුන් වහන්සේ ලංකා භූමියේ වැඩ සිටිනවා. වම් අකුධාතුන් වහන්සේ බඹලව සලුමිනිසෑයි බ්‍රහ්ම දෙවිවරු වඳිනවා. එක් දකුණු දළදා වහන්සේ නමක් ශක්‍ර දෙවියන් අර ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත් දළදා වහන්සේ අදටත් දෙවියන් සලුමිනි මහාසෑයි දෙව්ලොව දෙවිවරු වන්දනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනෙක් කුඩා කුඩා කොටස් වලට මිදිච්ච ධාතුන් වහන්සේලා අතරින් මුළු බුදු සිරුරේම ධාතුන් වහන්සේලාගෙන් අටින් එකක් එක ඩ්‍රෝනයක් රුවන්වැලි මහා සෑයේ වැඩ සිටිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ නළලි මැද පිහිටි ඌර්ණරෝම ධාතුන් වහන්සේ පවා මිහින්තලේ සීල චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටිනවා. ඒ නළල් තලයේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ අද සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුල රන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ නළල් තලයේ තැන්පත් වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයේ මත සර්වඥ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා අද සේරුවිල මංගල මහා චෛත්‍ය භූමියේ වැඩ සිටිනවා. ඒ නිසා පින්වතුනේ මේ කරුණ ඔබේ හිතේ තියාගෙන ඔබ මේ ඉදිරි සති දෙක සේරුවිල මංගල මහා චෛත්‍ය වෙනුවෙන් අපි කරන මහා පින්කමට බොහෝම සද්ධාවෙන් මේ සති දෙක උතුම් පිළිවෙත් පුරමින් පින්කමකට පේවෙන්. පින්කමක් කරන්න පෙර ඒ පින්කම ගැන හිත හිතා ඒ පින්කම වෙනුවෙන් ඔබ උතුම් ගුණයක් ආරක්ෂා කරගන්න. මේ පින්කමට මං යනවා. මේ පින්කම වෙනුවෙන් මං මේ වගේ උතුම් ගුණ ධර්ම ආරක්ෂා කරගන්න. ඔබට පුළුවන් නම් පින්කමකට පේවෙලා බොහොම සද්ධාවෙන් සම්බන්ධ වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ වෙනුවෙනුයි මේ මහා සෑ පින්කම අපි මේ මාසේ 29 වෙනිදා සේරුවිල මංගල මහා චෛත්‍ය භූමියේ සංවිධානය කළ තියෙන්නේ. ඒ සඳහා ඔබ හැම දෙනාටමත් අපි ආරාධනා කරමින් අද මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පිණින් ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් උතුම් නිවන් අවබෝධයේ පිණිසම ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. අද ධර්මදේශනාවේ දායකත්ව ධර්මයෙන් කටයුතු කරේ බත්තර මුල්ල වික්‍රමසිංහපුර දෙවන පටුමග අංක 26 10 නිවසේ පදිංචි පියුමි වීරතුංග මහත්මිය සහ දනුක සල්වතුර මහත්මා විසින්. මේ පින්තුන්ගේ අරමුණු අතර සඳහන් වෙන්නේ රෝගාතුරෝ සිටින අයිරා වීරතුංග මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත්තියේ දීර්ඝායු සම්පත්තියේ තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනි. ඒ වගේම ජයසිරි සල්වතුර පියාණන්ට මේ මාස උපන්දිනයේ සමරන අකේන් වීරතුංග පුතුට ඒ වගේම බුද්ධික වීරතුංග සහෝදරය ඇතුළු පවුලේ සුජීවත්ව ඉන්න හැම දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පත්තියේ දීර්ඝායු සම්පත්තියේ සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් ලැබේවා ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනියත් වීරතුංග සහ සල්වතුර පවුලේ සියලු දෙනා නමින් පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කිරීම. ඉතින් එහෙමනම් ඒ පවුල්වල මිය පරලොව ගිය ඥාතීන් වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාති සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඔබ හැම දෙනාටමත් අද දායකත්වයේ දරුවෝ පියුමි වීරතුංග මහත්මිය දනුක සල්වතුර මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් නෙත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.
සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදේ ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාඨස්සට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ධර්මදේශනාව සිත්නෙත් අසපුයි නිමවටපත් උනා. දඹගස්සාරේ සුමේදංකර නායක හාමුදුරන් වහන්සේ, අපි හාමුදුරන් වහන්සේ කියපු ඉතිහාසයෙන් පසුව මේ ලංකාදීපේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර ඉදි කරපු ඒ මංගල මහා සෑය නැවත සොයා ගැනීමෙන් පස්සේ මේ පුණ්‍ය භූමියට බොහෝ ජනයා එක රාශිය වුණේ බුදුරජාණන් වහන්සේ වඳින්නට. එනිසා ඒ උතුම් වන්දනාව උදෙසා පැමිණි ජනතාවට ඒ ඉතිහාසයත් නැවත 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 මෙනෙහි කරමින් මේ චෛත්‍යරාජන් වහන්සේ දිහා බලාගෙනම බුදුරජාණන් වහන්සේගේ දරාර ධාතුන් වහන්සේ සිහිපත් කරගෙන ඒ උතුම් වන්දනාවිය දෙන්න තිබෙනවා නම් කොච්චර වාසනාවන්ද. හරියට තව දවස් 14කින් ඒ අවස්ථාව උදා කර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ගෞරවයෙන් අපි ඔබට ආරාධනා කරනවා සැප්තැම්බර් 29 වෙනිදා සීරවිල මංගල මහා සෑයට හවස 3 පමණ වන විට ඒකනාශී වෙන්න, රෑ 10-11 දක්වා පැවැත්වෙන්නා වූ මේ පින්කම තුළ අපමණ පින් කුසල් රැස් කරගන්න ඔබට වාසනාව තිබෙනවා. ඒ මග හැමදේම අපට කියලා දෙන අපේ පූජනීය ගලිගමේ ඥානදීප හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා හැමදිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේට ධර්ම අවබෝධය පිණිස උතුම් වූ මේ කුසලයේ හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයකට ගිහිල්ලා ඉරිදා සිත්නෙත් අසපුයේ ධර්ම සාකච්ඡාව සමඟ නැවත සම්බන්ධ වෙනවා.